අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයමේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල IMF වලට අමතරව ලෝක බැංකුවටත් යන්න වේවිද මූල්‍ය මණ්ඩලයේ තීන්දුව පමාවීමේ ප්‍රතිඵලයද මේ ඩොලරය අද 295යි කළු කඩේ 350ත් පණේවි අහසෙ පාවෙන බඩු මිල දවල් තරු පෙන්වයි ප්‍රථමයෙන් දේශීය පුවත් ඇත්තටම අපේ රටේ ආර්ථික තීන්දුව ගන්නේ කවුද කියන ප්‍රශ්නය රටක් ලෙස අප මුලින්ම විසඳගත යුතුයි මන්ද ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් මුළු තැන් ගේකදී අරගෙන වැඩක් නැහැ ඇත්තටම මහ බැංකුව ගන්න ඕනේ තීරණ වෙන තැනකදී නම් ගන්නේ මේ රටේ අර්බුදවලට විසඳුම් ලැබෙයි කියලා හිතන්න අමාරුයි මහබැංකුව මුදල් මණ්ඩලයට නිවැරදි තීන්දුව තීරණ ගන්න බැරි නම් ඩොලරේ කොහෙන් නතර වෙයිද කියලා හිතා ගන්න බෑ මහබැංකුවට අවශ්‍ය තීන්දුව තීරණ ගන්නේ මූල්‍ය මණ්ඩලයේ එහෙමත් නැත්නම් මුදල් මණ්ඩලයේ කවුරුත් දන්න විදිහට මොනිටරින් බෝඩ් එක මෙහි සභාපතිත්වයේ නිල වශයෙන්ම හිමිවන්නේ මහබැංකු සභාපතිට ඒ කියන්නේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට නිල බලයෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාත් සමාජිකයෙක් ඊට අමතරව ජනාධිපතිතුමාට තවත් 3 දෙනෙකු පත් කරන්න පුළුවන් ඒ මුදල් අමාත්‍යවරයාගේ දනිර්දේශ සහිතවයි ආචාර්ය රාණි ජයමහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ප්‍රකට ව්‍යවසායකයෙකු වන සමන්ත කුමාරසිංහත් මූල්‍ය මණ්ඩලයේ සමාජිකයින් සාමාන්‍යයෙන් මුදල් මණ්ඩලය මාසයකට සැරයක් රැස් වෙනවා. හදිසි නම් ඕන වෙලාවක රැස් වෙන්න පුළුවන්. දැන් අවුරුදු දෙකක විතර ඉඳලා මුදල් මණ්ඩලයේ තීන්දුව තීරණ ගත්තේ පමා වෙලාද? හොඳම උදාහරණය ඩොලරය. එක වෙලාවක 203කට සීමා කළා. ආයේ එක රැයකින් 230කට ගෙනාවා. දැන් අද 295ක් කළා. හෙට අනිද්දා වෙනකොට කීයක් වේවිද කියලා හිතාගන්නත් බැහැ. කළු කඩේ ඩොලරය 250යි 300යි අතර විතර ප්‍රමාණයකට ඉහළ යන්න පුළුවන්. ඇත්තටම මේ ඩොලරේ සම්බන්ධ තීන්දුව ගන්න පමා වුණු නිසා අද ආණ්ඩුවට IMF යන්න වෙලා තියෙනවා. IMF විතරක් ගිහින් මදි මේ යන විදිහට ලෝක බැංකුවටත් යන්න වෙනවා. අජිත් නිබාඩ් කබ්‍රාල් මහතා කිව්වෙම IMF යන්නේ නැහැ කියලයි. කොහොම වුණත් අර අපේ කියමනක් තියෙනවා බලලුන්ට ඇසැරෙන්නේ පරක් වෙලා කියලා. දැන් සමහර තීන්දුව තීරණවලට පමා වැඩි. මෙහෙම පමා වී ගන්න තීන්දු නිසා ඇත්තටම ජනතාව පිට දිනපතා මහ මෙරක් වගේ බරපැට වෙනවා. මුදල් මණ්ඩලයේ කාට වග කියන්නේ නැති වුණත් පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් වග කියන්න ඕනේ. මූල්‍ය පිළිබඳ අවසන් තීරණය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා. ඇත්තටම පමා වෙලා තීන්දු තීරණ ගන්න නම් මේ අය රටට අවශ්‍ය නැහැ. මේ අය කොහෙන් හරි ණය අරගෙන ටික දවසක් කන්න දීලා අපි තමයි හොඳටම කලේ කියයි. ලෙඩා මලත් බඩ සුද්ධයි කියලා අපටත් එහෙම වුණොත් හිත හදා ගන්න වෙනවා. ඩොලරය පා වෙනවා. අද 295යි. බඩු මිල ජනතාවගේ හිසට උඩින් පා වෙනවා. දුම්රිය ගාස්තු ඊයේ එකවරම උදේ වැඩි කළා. ඒත් හවස යලි අඩු කළා. කොහොම නමුත් සඳුදා සිට දුම්රිය ගාස්තු ඉහළ දාන බව ප්‍රවාහන ඇමති දිලුම් අමනුගම මහතා පවසා තිබෙනවා. දුම්රිය මගීන්ට අඩුම අපහසුව දැනෙන විදිහට තමයි ගාස්තු වැඩි කරන්න යන්නේ. ඒ කියන්නේ 140කින් විතර දුම්රිය ගාස්තු ඉහළ යාවේ. අදවන විට රතු කැකුළු සහ සුදු කැකුළු කිලෝක මිල රුපියල් 190ක් දක්වා ඉහළ ගින්. උත්සව සමය වන විට අඩුම ගානේ රුපියල් 250කටවත් හාල් කිලෝවක් යන්න පුළුවන්. කෝකටත් තෛලයේ ලෙස බන්දුල ඇමතිතුමා ඇවිත් කියයි සතසෙන් අවුරුදු පැකේජයක් දෙනවා කියලා. එතුමගේ අනාගත පැකේජ කෙසේ වෙතත් පරිප්පු කිලෝවක් දැන් 390යි. සීනි 190යි. මුං ඇට 905යි. බිත්තරයක් රුපියල් 32යි. සතස පරිප්පු ග්‍රෑම් 500කට සීමා කරලා කියලාත් වාර්තා වෙනවා. අවුරුදු නැකතටත් සතස පෝලිමක ඉන්න වේවිද දන්නේ නැහැ. සුදුහල් කිලෝවක් අරගෙන කිරිබත්තු යන්න. ඉවසලා බැරිම තැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද අධිකරණයට ගියා. වත්මන් ආර්ථික අර්බුදයෙන් ජනතාව පීඩාවට පත් වෙලා ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත් සම්ගුණ කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු කණ්ඩායමක් මීට මුල් වුණා.
මෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාත් මූල්‍ය මණ්ඩලයත් විදුලි බල මණ්ඩලයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන ගණනාවක් හා පුද්ගලින් 42 දෙනෙකු නම් කර තිබෙනවා ජනතාවට සහන සලසන කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති සකස් කිරීමේ නියෝගයක් මෙමගින් ඉල්ලා තිබෙනවා මේ අතර බැසිල් රාජපක්ෂ මහතා අද මාධ්‍යයට සහන පැකේජය ගැන පුංචි ඉංගියක් කළා. අමතුම පොඩ්ඩක් කතා කරමු සාහන පැකේජය ගැන කියන්නේ. සාහන පැකේජය තාම ලබන සඳහන් තමයි සාකච්ඡා කරන්නේ අමති බන්නේ. ඈ සාහන ජනතාවට උරුද්දට කොහොමද ලබා දෙන්නේ? කොහොම හරි දෙන්න. කෙසේ නමුත් අද මැනින් පොදු වෙළඳපළට ජනතාව සහ වෙළෙන්දන් කතා කළේ අහස උසට ගිය බඩු මිල ගැනයි. කස්ටමර් එනවා අඩුයි මේ සල්ලි නැහැනේ මිනිසුන්ට. දැන් මාළුත් මිල වැඩි. පෙට්‍රෝල් නැහැ ඩීසල් නැහැ කියලා බෝටු යන්නත් නැහැනේ. බිස්නස් නැහැ මේ දවස්වල සෙනග නැහැනේ. මේගොල්ලෝ හරි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ආණ්ඩුව හොඳකම තමයි ඉතින්. අද මාළු හැම විතුරු වෙලා. ඕ මිස්සස් පොඩක් අඩු මදිය. බිස්නස් නම් අඩුයි වෙළඳන් අඩුයි. ජනතාව එන ප්‍රමාණයත් අඩුයි. තෙල් ප්‍රශ්නේ ගොඩක් බලපාලා තියෙනවා. දියුරයන්ට එහෙම මූදි යන්න බෑ. වෙළඳන් කරන යාට මෙහෙට එන්න බෑ. තොගෙන එකත් අඩුයි. ජනතාව එනවා සල්ලි නැහැ අතේ ගණන් ගන්නවා යනවා එමු කඩා කරගෙන වාහන වල තෙල් ගහ ගන්න විදියක් නැති නිසා වාහන එන ප්‍රමාණය අඩු නිසා වෙනදාම අඩුයි ආලුන්ගේ මිලත් වැඩි වෙලා තියෙන්නේ එන්න විදියක් නැහැ වාහන වල තෙල් ගහ ගන්න විදියක් නැහැ අපි දවස් දෙකක් වැටතාවත් ආයි දවස් දෙකක් ගෙදර තෙල් පොලිමේ ඉන්නත් බෑ කිලෝමීටර ගණන් තෙල් පොලිමේ ඉන්න ඕනේ අද ගණන් වැඩි ගාන ටිකක් වැඩි නේ මේ පෙට්‍රෝල් ඩීසල් නැහනේ ඒ නිසා මිනිස්සු අනේ එනේ අඩු කස්ටමර්ස් නලා එනවා අඩුයි ගොඩාක්ම බිස්නස් අන්තිමටම බැහැලා තියෙන්නේ තමාර මිනිස්සු ඩීසල් නැතුව පොලිං ගාලේ ඉඳලා එන්නේ සෙනග නැහැ කොහොමද මේක සෙනග එළවලු ඉතුරු එමෙතනම කාට දීපුණා මිනිස්සු වෙන්නේ ඩීසල් නැහැ කියන වාහන වලට යන්න මේ හෝටල් අරින්න තේ මේ ගෑස් නැහැ කිය. ඒකෙන් ඉතින් ගොඩක් මිනිස්සුන්ට බඩේ පාර තමයි ගාලා වැතිලා තියෙන්නේ. සාමාන්‍ය වෙලාවක් තමයි තියෙන්නේ බොහොම අඩු මේ ඩීසල් ප්‍රශ්නේ නිසා හුඟා දුරට වෙළඳාම අඩාල වෙලා තියෙන්නේ. අන්තසරණ වෙනවා 25 වරංගිල මං යගෙන කනවා. වෙළඳාමක් නැහැ ඉතින් කරුවලේනේ උදේ ඉඳලා ඉන්නේ. වෙළඳාමක් නැහැ. රටේදී ප්‍රශ්න තියෙන ඕන තරම් ඒව ගැන කිසි කෙනෙක් හොයන්නේ බලන්නේ නැහැ. වෙළඳාමත් අඩුයි මිනිස්සුත් නැහැ බඩුත් තියාගෙන අපිත් ඉන්නවා. වෙලඳ එන්න ගන්න එන්න වාහන නැහැ වෙලඳාම ගියා බඩුවක් විකුණ ගන්න මිනිහෙක් නැහැ කාටද විකුණන්නේ ඉතින් මිනිස්සු අතේ සල්ලි නැහැ ඉතින් බලන්න මේ වෙලාවෙම ලයිට් නැහැ නේ වෙලඳාම කරන වෙලාව අන්න ඒකයි හොඳේ යන්නේ එතනම හරින් පුදුම හඬුවක් මේ වෙලඳාම නම් ඉතින් අන්තිමයි බඩු එනවා විකුණන්න මිනිස්සු නැහැ වෙලඳාම නම් හුඟම්ම අඩුයි හුඟක් බලපාන මේ සෙල් ප්‍රශ්නේ සල්ලි නැහැ මැරෙන්න බින්නේ සේනක අඩුයි ලයිට් නැහැ මිනිස්සුන්ට සල්ලිත් නැහැ නේද වාහන වල ඩීසලුත් නැහැ එන්න වෙලඳාම නම් අන්තිම සවුත්තුයි අපිට මේ ඉන්නේ නායක එක නෙමෙයිනේ අපිට ඉන්නේ. අපිට දැන් එළවලු කක මිල ගණන් 150කට වගේ පහත වැටිලා තිනවා. ඒකට මූලිකවම බලපාන සාධකයේ වර්තමානයේ වන විට නිර්මාණය වෙලා තින ඉන්ධන ප්‍රශ්නය. මොකද මිනිසුන්ට තමන්ගේ නිෂ්පාදන ප්‍රවාහණය කරගන්න බැරි අවුලක් එක පැත්තකින් නිර්මාණය වෙලා තිනවා. වෙළඳපළට එන ගැනුම් කරුවන්ගේ වෙළඳන්ගේ ප්‍රමාණය අඩුවක් එක්ක තමයි මේ මිල ගණන් පහත වැටිලා තින්නේ. ආද දින වෙළඳපළට තොග වෙළඳුන් පැමිණීමේ ප්‍රමාණය ඉතාම අඩු වෙලා දිනවා. එළවලු මිලත් බොහොම පහත වැටිලා තිනවා. මේකට හේතුව ගෑස් ප්‍රශ්නේ, තෙල් ප්‍රශ්න, එතකොට විදුලිය කප්පාදුව මේ සියල්ලම බලනකොට මිනිසුන් ඇත්තටම කබලෙන් ලිපට වැටලා තින්නේ නීති ව්‍යවස්ථා හිස් කඩදාසි බවට පත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා යම්පාර ප්‍රදේශයේ පැවති ජනහමෝගදී දැන් මේ කවුරු සර්වපාක් සමුලියෙන් මේ රටේ ආර්ථික ප්‍රපාතයට වට්ටපු වගකීතුව එකතු වෙලා රට හදන්න යෝජනා කරනවා හරියයි නෑ බැසිල් රනිල් එකට ගහ බැනගත්තා වගේ ටොප් හොඳද චිත්‍රපටියකුත් හොඳයි විකට රටට වැඩ අද විවස්ථා නීති රෙගුලාසි අදාළද පොලිම් වල ගහගන්න මොන විවස්ථාවටද ඒක අදාළ වෙන්නේ මොන නීතියටද ඒක අදාළ වෙන්නේ පොලිමේ මැරිලා වැටුනහම කාටද දඬුවම් දෙන්න පුළුවන් නීති විවස්ථා ඔක්කොම හිස් කඩදාසි බවට පත් වෙලා ජනතාවගේ බලය ඒ සියල්ල අභිබව ඉදිරියට එන වෙලාවක් එනවා බඩු ගේන ඩොලර් බිලියන 20ක් නයගේ වගට ඩොලර් බිලියන 6ක් නේ තෙල් ගේන්න අවුරුද්දටම නේ ඩොලර් බිලියන 3.8යි ගෑස් ගේන්න මිලියන 800යි හරිද ඇඩ්වයිස් දෙන්න ඕන ඇඩ්වයිස් අහන කෙනෙකුට මම කිසි දෙයක් අහන කෙනෙක් නෙවෙයි එයා මට මතකයි කාබනික වගාව බලන්න ගියා කොහෙද කුලිය පිටි මාළු මිරිස් වගාව එක ගහක කරල් දෙකක් තිබේ ඒකත ගාලා තියෙන කාබනික වගාව ටොප්පු අපි දැන් නැද මාළු මිරිස් හැදෙන විදිය කාලෙන් කාලට මාරුවේ මාරුවට අරයා පස්සේ මෙයා පස්සේ රණායක පස්සේ මේනායක පස්සේ කොච්චර කාලයක් ගියාද දැන් මේක අවසන් කරමු දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා විපක්ෂයට උවමනාවක් නැහැ මේ රට ගොඩ ගන්න. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ රජයේ බැංකු ටික කඩවැටෙනවා කිව්වම බැංකුවල මුදල් මිනිස්සු ගන්න හදනවා. ඒගොල්ලන්ට උනේ ඒක කරවන්න. ඒතකොට තමයි බැංකු කඩවැටුනම පද්ධතිය මේ රට විනාශ කරන්නේ. ඒගොල්ලන්ට ඒකයි මම කිව්වේ රට විනාශ කරන උවමනාවක් මිසක් රට ගොඩ ගැනීමේ උවමනාවක් සජීවෙතු නැහැ.
එතුමලා කියනවා කැමැති යෝජනා තිබෙනවා නම් ඒව ඉදිරිපත් කරන්න අපි සලකා බලන්නම් කියලා. ඉතින් එහෙම සලකා බලනවා නම් අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් මහ බැංකු අධිපතිතුමා මුණ ගැහිලා දැන් සති කිහිපයකට ඉස්සෙල්ලා යෝජනා වලියක් ඉදිරිපත් කළා මේ මූල්‍ය අර්බුදේ විසඳා ගැනීම සඳහා. එතකොට ඒ යෝජනා ගැන කිසිදු පියවරකට ගියාද? තවදුරටත් රටත් ජනතාවත් රවට්ටන උපාය මාර්ගික වැඩපිළිවෙලකට අපි අහුවෙන්න ලෑස්ති නැහැ. ඒකෙන් ජනතාව අමාරු වෙනවා. මයිදන්නේ එයාට දින ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ යෝජනාවකට අනුව මේ කැඳවීම ඔය කැඳවුවයි කියන කාරණේ වෙන්න ඇති. මොකද එහෙම නැත්තම් ඔය සියන හැම දෙනාම ਸਰවපාක්ෂ සම්මුලව පවත්වන්න කියලා යෝජනා කරපු අය. මයිදන්නේ තැන් තැන් වල කියවන වෙනුවට දැන් ਸਰවපාක්ෂික සම්මුලාවක් හදලා තියෙන හැම පක්ෂයක්ම ඇවිල්ලා ඒ නායකයෝ ඇවිල්ලා තමන්ගේ යෝජනා ඉදිරිපත් කරොත් හොඳයි. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් බිලියනයක් අරගෙන එනකොට ඔය එයාපෝට් එකේදී කියනවා මේ බිලියනේට අදාළව කොන්දේසි මුකුත් නැහැ කියලා. පුල් හොරා කරෙන් දැනේ වගේ අනිත් පැත්තෙන් මේ ගිවිසුම් එළියට එනවා. නැති ප්‍රශ්නයක් තමයි දැන් මේ 21 වෙනිදා රැස් වෙච්ච කැබිනට් මණ්ඩලයට තිබිලා තියෙන්නේ. ඒක තමයි මේ හදිස්සියේ ඩෝනියර් නිරීක්ෂණ යානා ලංකාවට ඕන වෙන. අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේ ඩෝනියර් කියන්නේ මේ නිරීක්ෂණ පද්ධතිය ගේන්නේ අපේ රටේ ගෑස් පොලිමේ දිග බලන්නද? හදිස්සියේම තෙල් නැතුව නතර වෙච්ච මූදේ ඉන්න බෝට්ටු වලට තෙල් සපයන්නද? විස්තරේ සාධාරණීකරණය කරන ලැයිස්තු ඒවා නැහැ මොකද? එම දේශපාලන පක්ෂ එකක්වත් නිශ්චිත විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කොට නැහැ. ඒ නිසා අපි ඉදිරිපත් කළ අපි ඊටාම ගෞරවණීයලා සිටින මේ දේශපාලන පක්ෂවලට ඔවුන්ගේ විසඳුම් යෝජනා ඉදිරිපත් කරන්න මෙහා සම්බන්ධයෙන් දැනටමත් ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාවන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11ක් ඉදිරිපත් කර තිබෙන යෝජනාවලට අදාළ කරුණු රාශියක් දැනටමත් භූමියේ සත්‍ය බවට පත් කරන්නට රජයේ දැනපත් මුදල් ප්‍රතිපාදන වෙන් කළා තිබෙනවා. කනු උන්ඩියල් මුදල් වෙළඳපොළට වැඩෙන්න ඉඩ දීලා ඒකට නිදහසේ පවතින ඉඩ කරලා රුපියල පහ කර. ඒ කනු වෙළඳපොළ නිෂ්ක්‍රිය කරලා අකරමණ්‍ය කරලයි රුපියල පහ කරනවද නැද්ද කියලා තීන්දුව ගන්න ඕනේ. මේ පුංචි දේවල්වත් නොතේරෙන අයද? මේවා තේරෙන්නේ නැති කමද? නැත්තම් තේරුණත් මේක මෙසේ වීම සඳහා ඉඩ දී බලා සිටීමද? මේ ප්‍රශ්නය අද මේ රටේ රටවැසියන් අපි හැමෝගෙම හදවත් තුල තිබෙනවා. ගමන්පිල ඇමතුමා වීරවංශ ඇමතුමා වුණත් තාම තාණ්ඩුවේ ඉන්නවා. අපි පොහොට්ටුවට වැටිච්ච ඡන්දවලින් ජාතික ලැයිස්තුවෙන් පත් කරපු අයනේ හත් දෙනෙක්. ඒ නිසා මම කල්පනා කරන්නේ මම ජනාධිපතිතුමා හා අගමැතිතුමාට කිව්වේ මේ අයත් එක්ක කතා කරන්න. මේ එක එක්කෙනාගේ මේ අය මේ පොහොට්ටුවේ වැටිච්ච ඡන්දවලින් පත් කරපු අයනේ. සියලු උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මිනිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.